දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අබුද්දස්ස කාලය කියලා කියන්නේ අධර්මයේ රජ කරන සමයට අබුද්දස්ස කාලයේදී දහම අතුරු දහන් වෙනවා බුදු බණ වෙනුවට විපරිත කතා ඇසෙන්ට පටන් ගන්නවා මිසදිටු අන්ධකාර යුගයක් උදා වෙනවා අඳුර යතපත ගන්න පටන් ගන්නවා අවිද්‍යාව වැළඳ ගන්නවා මේක තමයි විද්‍යාව කියලා මිත්‍යාවම වැළඳ ගන්නවා ඇත්තම කිව්වොත් අබුද්දස්ස කාලයේදී හරි වැරද්ද මොකක්ද කියලා තීරුම් ගන්නට බැරි වෙනවා හොඳේ දැන් අදවන විට අප මේ අවතීර්ණ වී සිටින්නේ ඒ අබුද්දස්ස කාලයට බව පවසමින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නයි සූදානම කරන කලට නම් මුහුණේ සිනහව පිරුණත් විදින කලට නම් ගිනිදැල් ඇවිලෙයි කරපු පව් පල දෙනවා කියලා අද හුඟක් දේශපාලනඥින්ට දැනෙන්නේ නැති වෙලා අමතක වෙලා නමුත් ජනතාවට පොරොන්දු දී බලය ගැනීමත් බලය රැඳීමත් අවසානයේ මහා දුකක් විඳවීමක් ඉතිරි කරනවා කියලා අද මේ හුඟ දෙනෙකුට දැනෙන්නේ නැහැ නමුත් බුදුදහමේ කර්ම විපාක පළදුන් හැටි මේ මෑත කාලයේ දේශපාලනය තුල පවා දක්නට පිළිවන් ඕනතරම් උදාහරණ ලියන්නට පුළුවන් එක් උදාහරණයක් විතරක් ලියන්නම් 88-89 භීෂණ සමයේ මහා තරුණ සංහාරයක් සිදු වුණා එදා දකුණේ තරුණ තරුණීන් සිය ගණනකට අතිශය ම්ලේච්ඡ මරණයක් අත්කර දුන් දේශපාලනඥයෙක් හිටියාව මතක් කරගන්න නම කියන්නේ නැහැ මේ වගේ දවසක එදා අත්අඩංගුවටගත් සමහර තරුණ තරුණීන්ට දසවද දුන්නා ඒ තරුණ තරුණීන් අවසන් හුස්ම හෙළන මොහොතේ මේ දේශපාලනඥයා වියරුවෙන් සිනාසුණා එදා තරුණ තරුණීන් සිය ගානක් අවසන් හුස්ම හෙළුවේ මේ දේශපාලනඥයාගේ සතුටු සිනා මැද අන්තිමට මොකද වුනේ දවසක් හිතාගන්න බැරි හදිස්සි අනතුරකට මේ 6-4 දේශපාලනඥයට මුහුණ දෙන්න සිද්ධ වුණා සිහිය විකල් වුණා මේ දේශපාලනඥයාගේ අන්තිම කාලය ගෙවුනේ තිරිසන් ම්ලේච්ඡ සතෙකු වගේ පෙරේතයෙකු වගේ දහදුක් විඳලා ඇඳට වැටිලා අවසිහෙන් බොහෝ කාලයක් ගෙවලා තමයි මිය ගියේ අප එකක් මතක තබා ගත යුතුයි මේ අද ඔබ අත ඇති බලය සීමා සහිත කාලයකට ලැබුණි කියලා ඔබ කිසිවෙකුටත් බුදු දහමට අනුව සදා කාලික බලයක් ලැබෙන්ට විදිහක් නෑ එක්කෝ ඔබ ජීවත්ව සිටියදීම බලය නැතිවෙලා පිරිහිලා නින්දාවට පත්වෙනවා ඕන තරම් අදටත් සාක්ෂි තියෙනවා එහෙමත් නැත්නම් බලය අත තිබියදීම ඔබට මිය යන්නට සිදුවෙනවා මට සියල්ල අහිමි වෙනවා කියලා අමතක කරන්න එපා අද මේ දේශපාලනඥින්ගේ හිතේ මේ රට එයාලට සින්නක්කරේට ලීලා දීලා කියලා හොඳේ හිතු හිතු ආකාරයට හිතෙන හිතන දේවල් විකුණලා දානවා විකුණන්න සූදානම් වෙනවා දැන් අද බන්දුල ගුණවර්ධන වැනි ආර්ථික විශේෂඥයින් සේම රනිල් වික්‍රමසිංහල බැසිල් රාජපක්ෂල පමණක් නෙවෙයි ආර්ථික ඔස්තාර් ලවන මහා බැංකුවේ ලොකු ලොක්කොත් කියන්නේ අපේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගත යුතු බවයි නේද අඩුම ගානේ ඩොලර් බිලියන 3-4ක්වත් අවශ්‍යයි කියලා දැන් මේ සියලු ප්‍රඥයින් අද එහෙම අපිට කියමින් ඉන්නවා එකම විසඳුම තියෙන දෙයක් විකුණන එක කියලා ලැජ්ජ නැතුව කටක් ඇරලා බන්දුල්ල රනිල්ල රාජපක්ෂලා කියනකොට මේ අයම ඊට පෙර අහපු ප්‍රශ්නයක් අද අපට යලි මතක් කරන්නට වෙනවා මේ දේශපාලනඥයින් හැමදාම විපක්ෂයේ ඉන්නකොට මෙන්න මෙහෙම කිව්වා මේ බඩු බිල වැඩි කරන්න නම් ආණ්ඩු මොකටද රටේ දේවල් විකුණන්න නම් ආණ්ඩු මොකටද නේද එතකොට මේගොල්ලෝ මාරුවෙන් මාරුට ඒක තමයි දැන් කරමින් ඉන්නේ මේ බන්දුල්ලලා රනිල් වික්‍රමසිංහල රාජපක්ෂලා නිතර අහපු ප්‍රශ්න හොඳේ නමුත් දැන් අද කියන්නේ ඩොලර් බිලියන 3ක් හොයාගන්න විකුණන්න වෙනවා කියලා. අපිට දැන් අද වගේ උඳුවප්පුර 15ක පොහොය දිනක මතක් කරන්ට ඇත්තේ මීට පෙරත් කලේ විකුණුපු එකනේ. රටේ වරායවල් ටික වික්කා, ජැටි බදු දුන්නා, තවත් ජැටි ටික විකුණන්න හදනවා. තෙල් ටැංකි ඉන්දියාවට වික්කා. කෝ ඉතින් එදා ඉඳලා විකුණුපු දේවල් වලින් මොනවද කලේ ඕගොල්ලෝ? කොහෙද ඕගොල්ලෝ සංචිත ශක්තිමත් කලේ? කොහෙද ඔයගොල්ලෝ රට සංවර්ධනය කලේ මුකුත් කරන්න බැරි වුණානේ නේද විකුණලා විකුණලා විකුණලත් අද අන්තිමට ඉතුරුනේ බංකොලොත් රටක් නේ නේද අද අපේ සංචිත හිස් රත්රන් ටිකත් විකුණලා අවසන් කළා දැම්ම නේද
දැන් වරායවල් තෙල් ටෙලිකොම් මේ හැම එකක්ම මේ විදිහට විකුණනකොට අපිට මතක් වෙන්නෙම දළදා වහන්සේ වැඩ ඉන්න දළදා මාලිගාවත් ශ්‍රීපාද ස්ථානයත් අටමස්ථානත් මේ යන විදිහට ඉන්දියාවට චීනයට හරි එහෙම නැත්නම් ඇමරිකාවට හරි වික්කේ නැත්නම් තමයි පුතුමේ මේ අහන්න බුදු දහම රැගෙන එදා ලක්දිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජුට කිව්වේ මහරජ ඔබ මේ වනේ අයිතිකරු නෙවෙයි බාරකරු පමණයි කියලයි අපටත් අද මේ දේශපාලනඥින්ට කියන්ට ඇත්තේ මේ රටේ අයිතිකරුවන් ඔහෙලා නෙවෙයි කියලයි 69 ලක්ෂයක් හෝ 70 ලක්ෂයක් එදා නුඹලට ඡන්දය දුන්නේ මේ රටේ දීපල මේ විදිහට හිතූ හිතූ ආකාරයට විකුණන්න නෙවෙයි කියලා මතක් කරන ගමන් මේ රටට කළ අපරාධයට දවසක කළ පව් පල දෙනවාමයි කර්මයෙන් ගැලවෙන්න බැරි බවත් ඔය කොයි කවුරුත් මතක තබා ගත්තොත් හොඳයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා